හිතනවා ඔයාලත් සතුටින් ඇති කියලා. ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මම ඔයාලට අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. මොකද මට මගේ යථා තත්ත්වයට එන්න ටිකක් කල් ගියා. හැමදාම මගේ ජීවිතයේ සතුටු හිතෙන දේවල් මං ඔයාලත් එක්ක බෙදාගත්තා. හැබැයි මේ බ්ලොග් එක අරගෙන ආවේ මගේ දුක ඔයාලත් එක්ක බෙදාගන්න. මගේ අම්මයි තාත්තයි ජපානයට ආවා කියලා ඔයාලා දැනටමත් දන්නවා. ඉතින් අපි මේ යන්නේ ගෙවල් ළඟ තියෙන ලස්සන පන්සලකට. මේ කාලෙට මේ පන්සලේ බලන්න මල් යායක් තියෙනවා. අම්මටයි තාත්තටයි මේ වෙනකොට ජපානයේ පිපෙන ගොඩාක් මල් බලාගන්න පුළුවන් වුණා. එයාලත් එක්ක ගත කරපු ලස්සන මතක ගොඩාක් තියෙනවා. ඒවත් මම ටිකෙන් ටික ඔයාලත් එක්ක බෙදාගන්නම්. තාත්තනම් වෙලාවකට කියනවා මෙහෙ ආවම නම් මල් එපා වෙනවා කියලා. මොකද හැමතැනම මල්නේ. හැබැයි අම්මටයි මටයි අයියටයි නම් කොච්චර මල් දැක්කත් එපා වෙන්නේ නැහැ. සමහර වෙලාවට මට ඕනේ එයාලට මේ ජපානයේ තියෙන එක එක වර්ගයේ කෑම රස විඳින්න දෙන්න. තාත්තේ මේක කාලා බලන්නකෝ. අම්මේ ඔක රහයිද? ඔන්න ඔය විදිහට ඉතින් මම එයාලට වද දෙනවා එක එක ජාතියේ කෑම කාලා බලන්න කියලා. ඉතින් තාත්තා දවසක් මට කියනවා කොයි වෙලාවෙ හරි එයාගේ බඩ පොලිස්සිය යනවලු කෑම ජාති ගොඩක් කනවා කියලා. ඉතින් ඔය වගේ සුන්දරව ගෙවුණු කාලයක් අපිටත් නොදැනීම හරි ඉක්මනටම ඉවර වුණා. හෙට එයාලා මේ ජපානයෙන් යන දවස පුදුම තරම් දුකක් හිතේ හිර කරගෙන එකිනෙකාට හොරෙන් අඬ අඬ කලින් දවසේ අපි හිනා වෙලා හිටියා. මේ වගේ මල් තිබ්බා? ඔව් අපේ අක්කයි තුපු. අපේ ගෙදරත් තිබුණා දම් පාට. හඳුතියා අම්මා ළඟ ඔබ අරන් යන්න මල් මෙතනිලු පුල් වතරතු පුල් මෙතනිලු වතරතු පුල් උඹ කැකුළු සිනා මල් රජ සිටු මැතිවරු හිලට අරන් වසන්ත සල්පිල් මට කියන්න ඔබ හැර කොයින්ද මිල නොකලකි මල්. මම දන්නවා මම ඇඬුවොත් මට ඇඬිල්ල නතර කරගන්න බැහැ. ඒක නිසා මං එයාලට එක කඳුලක්වත් පෙන්වන්න නැතුව සම්බුදුන්නා. හැබැයි මට සතුටුයි මං එයාලව මේ ජපානයේ හැමතැනම එක්කගෙන ගියා. අයියයි මායි දෙන්නම අපිට පුළුවන් උපරිමයෙන් එයාලට සැලකුවා. මේ බලන්නකෝ අපිට හම්බුණු යාළුවා කවුද කියලා. කතා කරන ගිරවෙක්. හැබැයි එයා කතා කරන්නේ ජපන් භාෂාවෙන්. අම්මයි තාත්තයි එයාලා දන්න ජපන් පාවිච්චි කරලා චුට්ටක් ගිරවත් එක්ක කතා කළා. කොනිච්චිවා. කොනිච්චිවා. අරිගතෝ. 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 බයි බයි. ඉතින් අපි මේ ආපු තැන ගැන ඔයාලට දැන් කියන්නම්කෝ. මේක අපේ ගෙවල් ළඟම තියෙන පන්සලක්. මේකට මම ඔයාලව ගියා අවුරුද්දෙත් එක්කගෙන ආවා ලස්සන බ්ලොග් එකකින්. මම ඒ බ්ලොග් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න. අපි බලන්න ගියපු අනිත් මල් වගේම සූර්යකාන්ත මල් වසන්තයකුත් තියෙනවා ජපානයේ. ඒත් සූර්යකාන්ත මල් පිපෙනකොට අම්මලා ලංකාවට ගිහින් කියලා තමයි මම හිතුවේ. එහෙම කිව්වට බලන්නකෝ එයාලා හරිම ලකි. අපි එන ගමන් ගොඩ වුණු කඩේක සූර්යකාන්ත මල් ලොකුවට පිපිලා මල් පොකුරක් තිබුණා. මගේ බ්ලොග්ස් බලන ආදරණීය චරිත මට මුණගැහෙනකොට කියන ඒ සුන්දර වචන මගේ හිතට හතවතටම දැනෙනවා. අපි ඔයාගේ බ්ලොග්ස් බලනවා. අම්මයි තාත්තවයි එක්කරගෙන හැම තැනම යනවා නේද?
හරිම ලස්සනයි. අපිටත් සතුට හිතෙනවා ඒවා බලනකොට. මට තේරෙන්නේ නැහැ කියන්න, මට මේව ඇහෙනකොට පපුව පැලෙන්න තරම් සතුටේ. ඒ ඔයාලා තරම් නිහතමානී මිනිස්සු මගේ ජීවිතයට හමු වුණු එක ගැන. පහුවදා උදේම අපි එයාපෝට් එකට යන්න පිටත් වුණා. හිතාගන්න පුළුවන්ද පපුව පිච්චින පිච්චිල්ල? පිට රටක ඉන්න හැම ළමයෙක්ගේම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එයාලා ළඟට ඇවිල්ලා ආපහු යනකොට ඒ හැම හදවතක්ම මේ විදිහටම රිදෙනවා. අපි ලංකාවේ ඉඳන් ජපානයට එනවටත් වැඩිය එයාලා ජපානයේ ඉඳන් ලංකාවට යනවා බලන් ඉන්න එක නම් හිතාගන්න බෑ. පුදුම තරම් අමාරුයි. අපි එනකොට එයාලත් මේ විදිහටම බලාගෙන ඉන්නවා දැකලා තිබුණට ඒ හිත්වල තියෙන බර මට තේරුණේ අද. එයාපෝට් එකෙන් එයාලා නොපෙනී ගියාට පස්සේ මමයි අයියයි හොඳටම ඇඬුවා. මන් දන්නවා එහෙම අඬන්නේ අපි දෙන්න විතරක් නෙමෙයි, අම්මලා තාත්තලාගෙන් මෙන් වෙන හැමෝම එහෙම අඬනවා. හැබැයි මට ඒක දැනුනේ පළවෙනි පාරට. ටිකක් වෙලා යනකන් අයියයි මායි කතා කරගන්න දෙයක්වත් නැතුව වෙනම ලෝක දෙකක අතර මං වුණා. එදා දවසේ අම්මලා යන ෆ්ලයිට් එක පොඩක් පරක්කු වුණු නිසා අපි ගෙදර එනකනුත් එයාලා හිටියේ එයාපෝට් එකේ. මගේ වැඩේම සැරින් සැරේ විනාඩි දෙකෙන් දෙකට වගේ නිතරම යාලට කෝල් කරලා දැන් ප්‍රශ්නයක් නැද්ද, ඔයාලා කොහෙද ඉන්නේ, පඩකිනිද, ඔන්න ඔය වගේ විකාර ඇහුවා මම. ඉතින් එයාලා ජපානයෙන් යනකොට අන්තිමටම ගත්ත කෝල් එක තමයි මේ. මම එයාලට එතනදි දුක පෙන්වන්නේ නැතුව සමුදුන්නා. මම දන්නවා එයාලත් එහෙමම තමයි මට එයාලගේ දුක පෙන්වන්නේ. ඉතින් එයාලා ෆ්ලයිට් එකේ යන ගමන් ආසාවෙන් ගත්ත වීඩියෝස් ටිකකුත් මම මේ බ්ලොග් එකටම එකතු කරනවා. මොකද මේවා ලස්සන සුන්දර මතක. අහස හරි ලස්සනයි පුතේ. එහෙම තමයි අම්මා කිව්වේ. එයාලත් එක්ක ගත කරපු සුන්දර මතකයන් තවත් අලුත් බ්ලොග් එකකින් අරගෙන එන්න. එහෙනම් මගේ යාළුවනේ හැමදාමත් සතුටින් ඉන්න. Bye bye.